සුබ දවසක් වේවා. අදත් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ SL Film 1 YouTube channel එකට. මම අද ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ කඩුවා කියන 2022 රිලීස් වුණ සුපිරිම ඇක්ෂන් ත්‍රිලර් මූවී එකක්. ඉතින් මේ ෆිල්ම් එකේ ස්ටෝරිය ගැන කියනවා නම් ප්‍රදේශයක ඉන්නවා කඩුවා කියලා සුපිරිම මර චරිතයක්. ඉතින් මේ දාමරික චරිතය වටා තමයි කතාව නිර්මාණය වෙලා තියෙන්නේ. කඩුවා මර චරිතයක් වුණත් පොලිසියෙන් සාධාරණයේ ඉටු වෙන්නේ නැති ප්‍රශ්නවලට පවා කඩුවා මැදිහත් වෙනවා. ඉතින් දවසක් කඩුවා මැදිහත් වුණ ප්‍රශ්නයක් නිසා දෙපිරිසක් අතර මහා කැළඹීමක් සටනක් ඇති වෙනවා. ඉතින් මේ සුපිරි ෆිල්ම් එකේ සම්පූර්ණ ස්ටෝරි එක අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු. වීඩියෝ එකට යන්න කලින් ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා දිගටම අපේ වීඩියෝස් බලන්න කැමති නම් අපිව subscribe කරලා තියාගන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ෆිල්ම් වල පටන් ගන්නේ පාලා කියන ප්‍රදේශයේ තියෙන පොලිස් ස්ථානයේ. රාත්‍රී කාලේ මොකක්ම හරි සිද්ධියක් වෙලා තියෙනවා. මිනිස්සු ගොඩක් එකතු වෙලා පොලිසිය ළඟ බලාගෙන ඉන්නවා. ඒත් එක්කම අපිට ඊළඟට පෙන්වන්නේ පහුවෙනිදා උදේ කොට්ටායම් වල තියෙන බන්ධනාගාරයක්. පොලිස් නිලධාරියෙක් කිරකරුවෙක්ගෙන් අහනවා තමුන්ගේ ගමේ කෝරියන් කියලා එකෙක්වද මෙහෙට අරගෙන එනවා. තමුන් කෝරියන්ව දන්නවද කියලා තමයි පොලිස් නිලධාරිය අහන්නේ. හිරකාරයා කියනවා එහෙමනම් දන්නේ නැස ගමට අලුත් කොල්ලෙක් වෙන්න ඇති. මොකක්ද සීන් එක මාල හොරකමක්ද කියලා අහනවා. පොලිස් නිලධාරියා කියන විදියට ටිකක් ලොකු සීන් එකක්. එයාට ගමේ අය තව වෙන්නමකුත් කියනවා කඩුවන් කුන්නේල් කෝරියච්චන් කියලා තමයි කට්ටිය කියන්නේ කියලා පොලිස් නිලධාරියා කියනවා. හිරකාරයා ඇස් ලොක් කරලා පොලිස් නිලධාරියගෙන් අහනවා බුදු අම්මෝ කඩුවා කෝරියච්චන් අයියාද කියලා. ඔයාලා කොහොමද එයාව අල්ලගත්තේ කියලා පොලිස් නිලධාරියාගෙන් හිරකාරයා පුදුම වෙලා අහනවා. තමුන් නුව දන්නවද කියලා පොලිස් නිලධාරියා අහනවත් එක්කම බොහොම ආඩම්බරෙන් හිරකාරයා කියන්නේ අනේ සර් කඩුවා කියවම තමයි අයියාව හැමෝම දන්නේ කියලා. සර් කුඩමට්ටම් වල ඉඳලා පාලාවලට යනකම් පොඩි එකෙක්ගෙන් ඇහුවත් කඩු අයියා ගැන හැමෝම දන්නවා. ඒ වගේම කඩු අයියා තමයි ඒ හැමෝටම වීරයා කියලා මේ හිරකාරයා පොලිස් නිලධාරියාට කියනවා. ඒ වගේම එයා කියනවා ඇන්ටනි කඩෙන් මහාන විශේෂ සිල්ක් සුදු කමිසෙයි නියම චුට්ටි කරවලින් ගෙනාපු වේට්ටියයි පින්ඩි කුරුස මාලිකුයි දාගෙන 123 පෙන්ස් කාරගෙන් තමයි දේවස්ථානේ හන්දියට කූරියච්චන් අයියා එන්නේ කියලා. කූරියච්චන් අයියා එනකොට ඇස් අහකට ගන්න හිතෙන්නේ නෑ සර් කියලා හිරකාරයා පොලිස් නිලධාරියාට කියනවා. මේ පොලිස් නිලධාරියා එයාගේ ඉහළ නිලධාරියාට ගිහින් කියනවා සර් සංකර් කියන විදියට නම් එන්නේ VIP කෙනෙක් වගේ කියලා. ඒත් එක්කම බන්ධනාගාරයේ ඉන්න ඉහළ පොලිස් නිලධාරියාට කෝල් එකක් එනවා. මේ කෝල් එකෙන් පස්සේ ඉහළ නිලධාරියා ගෝලයාට කියනවා ඔයා කියපු එක හරි එන්නේ VIP කෙනෙක් තමයි කියලා. එර්නාකුලම් වලට IG මාතන් කඩයක්කන් කතා කරලා එයා අඳුනන කෙනෙක්ලු එයා ගැන කිසිම පැමිණිල්ලක් එන්නේ නැති විදියට බලාගන්න වෙනවා කියලා ඉහළ නිලධාරියා කියනවා. ඒත් එක්කම තව කෝල් එකක් එනවා. මේ කෝල් එක එන්නේ දකුණේ IG ජෝසප් චන්ඩිගෙන්. එයා සෙට් එකක් අද මේ බන්ධනාගාරයට එවනවලු. එයාලට කිසිම කේසයක් වැටෙන්න දෙන්න එපා. මොකද එයාලව මම එව්වේ කඩුවට වැඩක් දෙන්න කියලා තමයි IG ජෝසප් ඉහළ නිලධාරියාට කියලා දෙන්නේ. ඉහළ නිලධාරියා එයාගේ සගය එක කියනවා දැන් මොකද කරන්නේ අපි කාටද සපෝට් එක දෙන්නේ IG ජෝසප්ටද එහෙම නැත්නම් IG කඩයක් අන්ටද කියලා. පොලිස් සගය කියන්නේ නම් කෙලිම සර් අපි ජෝසප්ගේ පැත්ත ගමු. එයාට තියෙන්නේ මහා පැතුමාටයි DGPටයි වඩා ලොකු බලයක්. තරහ කරගත්තොත් අපේ නිල ඇඳුම් පවා ගැලවෙන්න පුළුවන් කියලා. ඔන්න ඉතින් ඒකම කඩුවගේ පැත්තේ 3 දෙනෙක් කාරගෙන් බන්ධනාගාර ළඟට එනවා. එතනින් කෙනෙක් කියලා පොලිස් නිලධාරියාව හම්බෙලා මේ අපේ කෝරියච්චන්ගේ කැමැතිම බඩු ටිකක් IG කඩයක් කරනවාට දෙන්න කියවා කියලා කියනවා. ඔයා කවුද කියලා මේ කෙනාගෙන් පොලිස් නිලධාරියා අහනවා. මේ කෙනා කියනවා මගේ නම වර්කි. මම තමයි පොඩි කාලේ කෝරියච්චන්ට ඉගැන්නුවේ කියලා. පොලිස් නිලධාරියා මේ සූට් කේස් එකේ තිබුණු ලොකු සුරුට්ටු දැකලා ඔහොම තමයි ගුරුවරු ඉන්න ඕනේ කියලා පොඩි කින්ඩියකුත් දානවා. ඔන්න IG ජෝසප් එව කල්ලිය බන්ධනාගාරයට එනවා. ශංකර්ට කෙනෙක් කියනවා මේ සේරම මිනිමරුම් 4කට වඩා කරලා තියන අය කියලා. පොලිස් නිලධාරියෙක් ශංකර්ට කියනවා ශංකර් ඔයාගේ කෝරියච්චන් අයියට නම් හොඳ කෑමක් ආපු ගමන් හම්බවි වගේ කියලා. ශංකර් හිනා වෙලා කියනවා සර් කෝරියච්චන් අයියා ගැන දන්නේ නැතුව යොම කියවන්නේ කියලා. ඔන්න ඉතින් ශංකර් පම්පෝරි කියවපු කඩුවා කෝරියච්චන් බන්ධනාගාරයට අරගෙන එනවා. පොලිස් ඉහළ නිලධාරියා කෝරියච්චන්ට කියනවා ඔයා ගැන මම කලින්ම දැනගත්තා. අවුරුදු 10කට විතර කලින් SI බෙන්ජමින්ට පාරේ එලෙවලව ගැහුවේ ඔයා නේද කියලා අහනවා. කඩුවා SI ගහලා තියෙන්නේ කෙල්ලෙක්ට අයුතු කරදර කරන්න ගියපු නිසා. ශංකර් කෝරියච්චන්ට එයාව අඳුන්ලා දෙනවා අයි මම ඔයාගේ ගමේ කියලා. ශංකර් නම් කාර් හොරකමකට තමයි හිරේට ඇවිල්ලා ඉන්නේ. කෝරියච්චන්ට ගහන්න ආපු සෙට් එක මහදවල් නානවා දැකලා කෝරියච්චන් නානවා ශංකර්ගෙන් මුන්ට පිස්සුද ශංකර් මහදවල් නාන්නේ කියලා. ශංකර් කියනවා අයි මුන් අදාවේ ආරංචි විදියට වාට ගහන්න තමයි මුන් ඇවිල්ලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මෙතන ඉන්න මැරේ කෝරියච්චන්ට කියනවා වරෙන් උඹව නාවලා ගන්න කියලා. ඒකම කෝරියච්චන් මෙතනට යනවා. ඉතින් මෙතනදී මැරයෝ සෙට් එක කෝරියච්චන්ට පහර දෙන්න හදනවා. ඉතින් මේ මිනිමරු මැරයෝ සෙට් එක කෝරියච්චන්ගේ තරම දන්නේ නැහැ.
එයාලට කූරියත්තන්ගෙන් හොඳටම පාර කන්න සිද්ධ වෙනවා නැගිට ගන්නවත් බැරි වෙන. බඳනාගාරයේ ඉන්න නිලධාරීන් හිරකාරයෝ හැමෝම බය වෙලා බලන් ඉන්නවා මෙයා නම් එසේ මෙසේ කෙනෙක් නෙමෙයි කියලා. ඇයි මේ කූරියත්තන් හිරියට ආවේ? දැන් කතාව සති කිහිපයක් අතීතයට යනවා. මේක වෙන්නේ එක්තරා පල්ලියක තරුණ ෆාදර් කෙනෙක් ගෑල්ලමෙක්ට අතවර කරන්න හදලා තියෙනවා. ඉතින් තරුණ ෆාදර්ට විරුද්ධව තීරණයක් ගන්න ස්වභාව රැස් වෙලා ඉන්නවා. ඒත් තරුණ ෆාදර්ගේ තාත්තගේ මල්ලි ආදායම් මැමති. එයා මෙතන තීරණ ගන්න ෆාදර්තුමාට කෝල් එකක් දීලා කියනවා එයා තාම තරුණයි, ඒ නිසා එයාව ෆාදර්ගමෙන් අයින් කරන්න එපා, එයාව උතුරට මාරු කරන්න කියලා. ඉතින් ඇමති බලපෑම් නිසා මේ ගෑල්ලමයාට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ. මේ ගෑල්ලමගේ පැත්තට කතා කරන ෆාදර් කියනවා එහෙනම් මම කියන පල්ලියට මෙයාව යවන්න කියලා. මේ ෆාදර් වරද්ද කරපු තරුණ ෆාදර්ව යවන්න කියන්නේ පාලා කොඩමට්ටම් වල තියෙන පල්ලියට. ඉතින් මේ අසාධාරණ වුණු ගෑල්ලමගේ තාත්තා එයාලට සහාය දෙන ෆාදර්ගෙන් අහනවා ඇයි ෆාදර් අපිට සාධාරණ ඉෂ්ට නොවුණු එකේ එයා උතුරට මාරු නොකළේ, උතුරට ගියා නම් දුෂ්කර ජීවිතයක් ගත කරයිනි කියලා. ෆාදර් කියනවා මම මෙයාව යැව්වේ කූරියච්චන්ගේ පල්ලියට කියලා. ඔයාලට වුණු අසාධාරණයට දඬුවම කූරියච්චන් අනිවාර්යයෙන්ම මේ ෆාදර්ට ලබා දෙයි කියලා තමයි ෆාදර් කියන්නේ. ඔන්න ඉතින් අපිට ඊළඟට පෙන්වන්නේ කූරියච්චන්ව. කූරියච්චන්ට ළමයි 3 දෙනෙක් වගේම ලස්සන බිරිඳක් ඉන්නවා. ගමේම ලොකු පිළිගැනීමක් තියෙන කෙනෙක් තමයි මේ කූරියච්චන් කියන්නේ. අසාධාරණ වුණු ගෑල්ලමගේ තාත්තා කූරියච්චන් හම්බෙන්න එනවා කූරියච්චන්ගේ හිතවත් ෆාදර් දුන්නු ලියුමත් එක්ක. ඉතින් මේ ලියුම කියෙව්වට පස්සේ කූරියච්චන්ට හරිම තරහයි. කූරියච්චන්ගේ ළඟින්ම ඉන්න වර්කි කියන ගුරුතුමා, එයා තමයි කූරියච්චන්ට පොඩි කාලේ උගන්වලා දෙන්නේ. තව කෝරා කියලා ලෝය කෙනෙකුත් කූරියච්චන්ගේ ළඟින්ම ඉන්නවා. කූරියච්චන් මේ දෙන්න එක්කයි ගමේ පොලිස් ප්‍රධානියා එක්කයි අලුතෙන් ගමට ආපු ෆාදර්ගේ කතන්දරය ගැන කියනවා. මෙයා ෆාදර් කෙනෙක් නිසා අපි මොනවද කරන්න කියලා වර්කි අහද්දී කූරියච්චන් කියන්නේ අපි හැමදාම ඉරිදාට පල්ලියට යමු, කාලකන්නිකම උගේ ඇඟේම තියෙන නිසා චොර වෙන්න ගහන්න හේතුවක් ඌම අපිට හොයලා දෙයි කියලා. ඉතින් මෙයාලා 3 දෙනාම ඉරිදට පල්ලියට යනවා. එදා පල්ලියට ගියාම අයිජී ජෝසප්ගේ අම්මා චේඩති පල්ලියට පියානෝවක් පරිත්‍යාග කරනවා. ඉතින් අලුත් ෆාදර් කියනවා පියානෝව ඉගෙන ගන්න කැමති ළමයි ඉන්නවා නම් ඕනෙම වෙලාවක පල්ලියට එන්න මට උගන්වන්න පුළුවන් කියලා. අලුත් ෆාදර් කට්ටියව අඳුන ගන්නවා. කූරියච්චන් පාදට අත දීලා අත තද කරන ගමන් ළඟට අරගෙන කියනවා වයනාඩි වල අහිංසක මිනිස්සුන්ට කලා වගේ දෙයක් මෙහි කරන්න හැදුවොත් මරලා පුච්චනවා කියලා. කූරියච්චන් එක්ක පොඩ්ඩක් විරසකින් ඉන්න කොල්ලෙක් ඉන්නවා වික්ටර් කියලා. වික්ටර් කූරියච්චන්ගේ නංගිට කැමැත්තෙන් ඉඳලා තියෙනවා. වික්ටර් හිතන්නේ නංගියාගෙන් වෙන් කළේ කූරියච්චන් කියලා. ඒත් ඉතින් ඇත්තටම කූරියච්චන්ගේ නංගි ඒ කාලේ ඉඳලම පිරාවම්බල ඩොක්ටර් කෙනෙක් එක්ක ආදර සම්බන්ධතාවයක් තියාගෙන ඉඳලා තියෙනවා. වික්ටර් එක කතාබහ කරලා ඉඳපු නිසා වික්ටර් හිතන් ඉඳලා තියෙන්නේ කූරියච්චන්ගේ නංගි යාට කැමැත්තෙන් ඉන්නවා කියලා. නංගි කසාද බඳලා ගියාට පස්සේ වික්ටර් කූරියච්චන් එක තමයි තරහින් ඉඳලා තියෙන්නේ එයාලා දෙන්නා වෙන් කළා කියලා. ඒ නිසා වික්ටර් යාට ලැබෙන හැම අවස්ථාවෙදිම කූරියච්චන්ව පරද්දන්න තමයි හදන්නේ. හැබැයි ඉතින් දරුණු දේවල් වලින් නම් නෙමෙයි, වෙන්දේසි වගේ දේවල් වලින්. ඔන්න හදිසියෙම කූරියච්චන්ට දැනගන්න ලැබෙනවා ෆාදර් ෆියානෝව එයාගේ කාමරයට ගන්න හදනවා කියලා. මේක ගැන ප්‍රශ්න කරන්න කූරියච්චන් පල්ලියට ගියාට අලුත් ෆාදර් කියන්නේ මේක චේඩති තෑගි කලේ මට, ඒ නිසා මට ඕන තැන තමයි තියාගන්නේ කියලා. කූරියච්චන් තරහගින් කියනවා මේක චේඩති දුන්නේ පල්ලියට කියලා. ෆාදර් කියනවා ඒක චේඩතිම කිව්වොත් එහෙම මම පිළිගන්නම් කියලා. ඉතින් කූරියච්චන් ෆාදර් කියනවා ඊළඟ ඉරිදට ඒක චේඩතිම ඔයාට කියාවි කියලා. ඊට පස්සේ කූරියච්චන් කෝරා එක්ක යනවා චේඩතිගේ ගෙදරට. මේ වෙනකොට චේඩතිගේ පුතා අයිජී ජෝසප් නිවාඩු ඉවර වෙලා යන්න තමයි හදන්නේ. කූරියච්චන් එක්කත් අයිජී ජෝසප් කතා කරනවා. කූරියච්චන් දකිනවා අයිජීගේ දෙවනි ළමයා විශේෂ අවශ්‍යතා තියෙන දරුවෙක් කියලා. එයා අයිජී ජෝසප්ට වාහනෙන් බහලා එන්න කියලා කියනවා. මම මේක ඔයාට කාලයක් ඉඳලා කියන්න බලාගෙන හිටියේ. අපි කරන පව් අපේ ළමයින්ගෙන් යන්න පුළුවන්. මට ඔයා ගැන ආව ආරංචි එච්චර හොඳ නැහැ. මට වඩා ඉගෙනගෙන ඉන්න බුද්ධිමතෙක් නිසා මම ඔයාට මෙහෙම කියන්නේ වැරදි හදාගන්න බලන්න කියලා කූරියච්චන් අයිජීට උපදෙස් දෙනවා. අයිජී ජෝසප්ට මේකට නම් හොඳටම තරහා යනවා. අයිජී කියනවා ඔහේ ආවේ අම්මව හම්බෙන්නනේ කූරියච්චන්, අම්මා ගෙදර ඉන්නවා ගිහින් හම්බෙන්න කියලා. ඊට පස්සේ කූරියච්චන් ගිහින් චේඩතිගෙන් අහනවා පියානෝව දුන්නේ පල්ලියටද එහෙම නැත්නම් ෆාදර්ටද කියලා. මොකද මේ වෙනකොට පියානෝ එක ෆාදර් පල්ලියෙන් එයාගේ කාමරයට මාරු කරගෙන කියලා තමයි කූරියච්චන් කියන්නේ. චේඩතිට තරහා යනවා ෆාදර් එක්ක. චේඩති එක දීලා තියෙන්නේ පල්ලියට. මම ලබන ඉරිද හැමෝම ඉස්සරහා ෆාදර් මේ ගැන කියන්නම් කියලා චේඩති කියනවා. ඒත් එකම චේඩතිට කෝල් එකක් එනවා. කෝල් එකෙන් එන්නේ ජෝසප්ට හදිසි පණිවිඩයක්. චේඩති කූරියච්චන්ට කියනවා වාහනේ පස්සෙන් ගිහින් මේ පණිවිඩය ජෝසප්ට කියන්න කියලා. කූරියච්චන් අහපව් යන්න කලින් ආයෙත් චේඩතිගෙන් අහනවා ඔයා අනිවාර්යයෙන්ම ඉරිදට මේ ගැන කියනව නේද කියලා. චේඩතියාගේ මහත්තයා නමින් දිවුරනවා මගේ ළමයි 3 දෙනාගේ තාත්තා කරින් කණ්ඩතින් පල්ලා අනිවාර්යයෙන්ම ඉරිදට කියනවා පියානෝව දුන්නේ පල්ලියට කියලා. කූරියච්චන් පණිවිඩය කියන්න ජෝසප් පස්සෙන්ම පන්නයි යනවා. ජෝසප් වාහනේ නවත්තන්නේ නැතුව වේගෙන් යනවා.
ඌරියච්චන් අයිජීගේ වාහනේ හරහා බයික් එක දාලා තමා වාහනේ නවත්තලා පණිවිඩය කියන්නේ. ජෝසප් ඊළඟට යන්නේ කෝලාහලයක් තියෙන ප්‍රදේශයකට. පොලිසියෙන් කෝලාහල මර්ධනය කරන්න අහසට වෙඩි තියලා තියෙනවා. මොකද DGP කාර්යාලයෙන් අණකරලා තියෙනවා කැල්ලිකරුවන්ට කිසිම හානියක් වෙන්න බෑ කියලා. IG ජෝසප් ඉහළාන පිළිගන්නේ නැතුව කැල්ලිකරුවන්ට පපුවටම වෙඩි තියන්න අණකරනවා. මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් මම බලා ගන්නම් කියලා තමයි යා කියන්නේ. ඉතින් මේ වෙඩි ප්‍රහාරයෙන් හතරක් මැරෙනවා. ජෝසප්ට විරුද්ධව මිනිස්සු උද්ඝෝෂණය කළත් මැති අමතිවරුන් නිසා ජෝසප්ගේ වැඩ තහනම් වෙන්නේ නැහැ. එයාලා ජෝසප් කරපු වැඩේ සාධාරණීකරණය කරනවා. මොකද කැල්ලිකරුවන්ට වෙඩි තියලා තමා මර්ධනය කරන්න ඕනේ කියලා. ඉතින් මැති අමතිවරු ජෝසප්ට කියනවා ඔයා බය වෙන්න එපා. අපි ඉන්නකන් ඔයාලට වැටෙන්න දෙන්නේ නැහැ කියලා. ඔන්න ඊළඟ ඉරිදා රදගරුතුමාගෙන් කෝරියච්චන් අහනවා අලුත් ෆාදර් කියන විදිහට පියානෝ එක චේඩදී දුන්නේ යාටලු පල්ලියට නෙමෙයිලු කියලා. ඉතින් ඒක හරියටම කාටද දුන්නේ කියලා චේඩදීගෙන් අපි අහමු කියලා තමා කෝරියච්චන් කියන්නේ. මේ ගැන රදගරුතුමා චේඩදීගෙන් ප්‍රශ්න කරද්දී චේඩදී බයෙන් බයෙන් නැගිටලා කියනවා පියානෝ එක දුන්නේ පල්ලියට නෙමෙයි අලුත් ෆාදර් කියලා. මේක ඉතින් IG ජෝසප්ගේ වැඩ. කෝරියච්චන්ට රදගරුතුමා උපදෙස් දෙනවා තාත්තා වගේ ප්‍රශ්න කරලා පල්ලිය ගැටුම් ඇති කරන්න හදන්න එපා කියලා. ජෝසප්ලා යන්න හදනකොටම කෝරියච්චන් චේඩදී ගාවට ගිහින් කියනවා ජෝසප් ඇතුළු ළමයි 3 දෙනාම කරින් කණ්ඩතිලට දාව උපන් ළමයි නෙමේ නේද එහෙනම් කියලා. චේඩදීට වගේම IG ජෝසප්ට හොඳරම තරහ යනවා. ජෝසප් කෝරියච්චන්ගේ කොල්ලර් එකෙන් අල්ලනවා. ඒත් එක්කම හොඳරම තරහ යන කෝරියච්චන් IG කියලාවත් නොබලා ජෝසප්ට හොඳරම පහර දෙනවා. IG යාගේ පිස්ටල් එක අරගෙන කෝරියච්චන්ගේ පපුවට තියනවා. කෝරියච්චන් බය නැතුව ඉස්සරහට ඇවිත් ආයෙත් කියනවා උඹ කරින් කණ්ඩතිලට දාව එකෙක් නෙමේ පුළුවන් නම් වැඩ තියපන් කියලා. චේඩදීට ප්‍රෙෂර් වැඩි වෙන්න ගන්නවා. ජෝසප් අම්මව වාහනේට දාගෙන යන ගමන් කෝරියච්චන්ට අනතුරු අගවනවා ඉස්සරහට එන දවස් උඹට හොඳ නැදී කියලා. මේ සිද්ධියෙන් පස්සේ කෝරියච්චන් ගෙදර ගියාට පස්සේ එයාගේ බිරිඳ එල්සයි වර්කී කියනවා ඔයාට වඩා වයසින් වැඩි චේඩදීට ඔයා කතා කරපු විදිය වැරදි. ඒ නිසා ගිහින් එයාගෙන් සමාව ගමු කියලා. කෝරියච්චන් කියනවා ඔයාලා කියන නිසා සමාව ගන්නම් නැතුව එයාගේ පුතාට බයට හැම නෙමෙයි කියලා. වර්කී කෝරියච්චන් එක්ක ගිහින් චේඩදීට කතා කරලා සමාව ගන්න ආවේ කියලා කියනවා. මොකද වුණු සිද්ධියට කෝරියච්චන් පසුතැවෙනවා කියලා වර්කී කියනවා. චේඩදී කෑ ගහලා කියනවා පසුතැවීම නෙමෙයි මටයි මගේ පුතාටයි කෝරියච්චන් බය වුණා ඒකයි සමාව ගන්න ආවේ කියලා. මම අමතක කරත් පුතා මේක අමතක කරන්නේ නැහැ. අනිවාර්යයෙන්ම කෝරියච්චන්ගේ ජීවිතේ මෙයා විනාශ කළා දායි කියලා චේඩදී කියනවා. වර්කීට තරහ ගෙන් කියනවා මෙතෙන්ට කෝරියච්චන් ආවේ වැරද්දට සමාව ගන්න. ඒත් චේඩදී තමා බොරු පොරොන්දුවක් දුන්නේ. ඔහේගේ පුතාට බය ආවා කියලා නම් හිතන්න එපා. කොහොමත් මේ ඔයාගේ ඉස්සරහා හිටගෙන ඉන්නේ කඩුවන් කුන්නේල් කෝරතුගේ පුතා කියලා ආඩම්බරෙන් වර්කී කියනවා. ඔන්න ඉතින් කෝරියච්චන් ගෙදරට වෙලා ඉන්නකොට පාලා පොලිසිය SI මන්මදන් එනවා. මන්මදන් කියන්නේ කෝරියච්චන්ගේ හිතවත්තු. IG ජෝසප් පාලා පොලිසිය හැමෝම මාරු කරලා කෝරියච්චන්ගේ හතුරු පොලිස් නිලධාරීන් ටිකක් පාලා වලට ගෙන්නනවා කියලා මන්මදන් කියනවා. මන්මදන්ගේ තැනට එන්නේ SI ඩොමිනික් බෙන්ජමින් කියන එකපාරක් කෝරියච්චන් පන්න ගහපු බෙන්ජමින්ස්ගේ පුතා කියලා මන්මදන් කියනවා. මන්මදන් ඇතුළු පොලිස් සෙට් එකට සමුදෙන්න කෝරියච්චන් පොලිසියට යනවා. කෝරියච්චන් පොලිසියට කියනවා ඔයාලටත් මේ කරදර මම නිසා නේද කියලා. පොලිසියෙන් කෝරියච්චන්ට කියනවා ඒක අපිට අලුත් දෙයක් නෙමෙයි. හැබැයි සර් අලුතෙන් එන පොලිස් නිලධාරීන් එච්චර හොඳ නැහැ. ඒ නිසා ඔයා පරිස්සම් වෙන්න කියලා. ඒත් එක්කම SI බෙන්ජමින් පොලිසියට එනවා. එයා කෝරියච්චන් දිහා බලලා ඔහෙද මේ කෝරියච්චන් කියලා සමච්චලයට අහනවා. ඒත් එක්කම කෝරියච්චන් බෙන්ජමින්ගෙන් අහනවා තාත්තා සනීපෙන් ඉන්නවද කියලා. බෙන්ජමින් කියනවා තාත්තා නම් සනීපෙන් ඉන්නවා. මම මෙහෙට ආවා කියලා දැනගත්තට පස්සේ තවත් සනීප වෙයි කියලා. කෝරියච්චන් කෝරා ආපහු ගෙදර යන ගමන් දකිනවා බෙන්ජමින් කෝරියච්චන්ලගේ ළඟම තියෙන ඉඩම අරගෙන මහජන ආදාහනාගාරයක් හදන්න යනවා කියලා. කෝරියච්චන් මේ ගැන රෑවෙලා එයාගේ හිතවත්තු දෙන්නත් එක්ක කතා කර කර ඉන්නකොට එයාට අයිති බාර් එකක පොලිසියෙන් ප්‍රශ්නයක් ඇති කරලා ඒකේ ඉන්න සේවකයන්ට පහර දුන්න කියලා ආරංචි වෙනවා. ඉතින් පහවදා උදේ බාර් එක වහලා කෝරියච්චන්ට බෙන්ජමින් අනුතුරු අඟවනවා ඉස්සරහට මීටත් වඩා දේවල් වෙයි කියලා. මේ සිද්ධිය වැඩිය ගණන් නොගෙන කෝරියච්චන් එයාගේ වතෝල්ට යන්න පිටත් වෙනවා වගාවන් ගැන බලන්න. කෝරියච්චන් දකිනවා බයික් එකක් ගෙවල් ළඟ නවත්තලා තියෙනවා. කෝරියච්චන් ගැන ඔත්තු බලනවද කියලා එයාට සැකයක් ඇති වෙනවා. කෝරියච්චන් වගාව බලන්න ගිය අතරේ බෙන්ජමින් වරන්ට් එකක් අරගෙන විත් කෝරියච්චන්ගේ ගෙදර දෙවනත් කරන්න පටන් ගන්නවා. ඉතින් මේ සිද්ධියට විරුද්ධ වෙන්න යන කෝරටයි වර්කටයි පොලිසියෙන් පහර දෙන්නත් පටන් ගන්නවා. කෝරියච්චන්ගේ බිරිඳ ඉක්මනින්ම කෝරියච්චන්ට කතා කරලා මේ සිද්ධිය ගැන කියනවා. ඉතින් ගෙදර මොකුත්ම නීති විරෝධී දෙයක් හොයාගන්න බැරුන නිසා පොලිස් කණ්ඩායමක් මග රැකලා ඉඳලා කෝරියච්චන්ගේ වාහනේ පරීක්ෂා කරන්න පටන් ගන්නවා.
කෝරියාචන් ළඟ ලයිසන් පිස්ටල් එකක් තියෙනවා. ඉතින් මේ වෙනකොට ගන් එකේ ලයිසන් එක කැන්සල් කරලා තමයි තියෙන්නේ. ඒ නිසා ලයිසන් නොකල ගන් එකක් ළඟ තියාගත්තට කෝරියාචන්ව පොලිසියෙන් අත්අඩංගුවට ගන්න ඕනේ කියලා කියනවා. ඉතින් කෝරියාචන් මේකට විරෝධයක් දක්වන්නේ නැහැ. ඒත් එක්කම පොලිස් නිලධාරිය කෝරියාචන්ට පාපාරක් දීලා කියනවා, අපිට බෙන්ජමින් සර් කීවනම් එච්චර ලේසියෙන් ඔයාව අරන් එන්න නෙමෙයි, ඔයාට හොඳටම පහර දීලා පොලිසියට අරන් එන්න කියලා. ඉතින් ඒකට මුදලාලි අපිට උදව් කරන්න කියලා පොලිස් නිලධාරිය කෝරියාචන්ට කියනවා. අනිවාර්යයෙන්ම උදව් කරන්නම් කියලා කෝරියාචන් පොලිස් නිලධාරින් සේරටම සුපිරියටම පහර දෙනවා. ඉතින් රැවෙද්දී නැගිට ගන්නවත් බැරුව ඉන්න පොලිස් සෙට් එක කෝරියාචන් පොලිසියට අරන් ගිහින් දාලා බෙන්ජමින්ට කියනවා, මම පුළුවන් විදියට මෙයාලට පහර දුන්නා කියලා. ඉතින් කෝරියාචන් මේ සිද්ධියට තමයි බන්ධනාගාරයට ඇවිල්ලා තියෙන්නේ. ඔන්න ඉතින් දැන් වර්තමාන සිද්ධිය තමයි මෙතන ඉඳන් පෙන්වන්නේ. මේ වෙනකොට කෝරියාචන්ට තියෙන බාර් ලයිසන් ව්‍යාපාර සේරම බෙන්ජමින් ජෝසප්ගේ උදව් ඇතුව අහෝසි කරලා තමයි තියෙන්නේ. කෝරියාචන්ගේ ගෙදර නිතරම පොලිසියෙන් ඇවිත් පරීක්ෂා කරනවා, වත්ත පවා යාලා හාරන්න පටන් ගන්නවා. ඉතින් පොලිසියෙන් කරන මේ වැඩේ බලන් ඉන්න බැරිම තැන වික්ටර් සෙට් එකකුත් එකතු කරගෙන පොලිසිය කරන වැඩේට විරෝධය දක්වලා පෙස්සමක් ලියලා ඩීජීපී කාර්යාලයටයි ඇමතිරයි යවනවා. ඔන්න ඉතින් ඒත් එක්කම අයිජී ජෝසප් බන්ධනාගාරයට එනවා කෝරියාචන්ව බල්ලා තර්ජනය කරලා යන්න. මේ වෙනකොට අයිජී ජෝසප් කෝරියාචන්ට විරුද්ධව නඩු 20ක් දාලායි තියෙන්නේ. කෝරියාචන්ගේ එනසාල් වගාවට පවා පොලිසියෙන් ගෙන තියලා කෝරියාචන් ජෝසප් කියනවා, ඔයා බයිබලේ ඔබඩියාපද කියවලා නැත්නම් මේක කියවන්න, මම ඔයාට කියන්න යන දේ ඒකේ තියෙනවා කියලා. මේ පොතේ තියෙන්නේ උඹට කරපු විදියටම උඹත් කරන්න ඕනේ කියන එකලු. ඔන්න ඉතින් කෝරියාචන් බන්ධනාගාරයෙන් නිදහස් වෙනවා. කෝරියාචන් සංකර ඇතුළු සෙට් එකට සමු දීලා එළියට යනවා. කෝරියාචන් එක්කයි යන්න කෝරයි වෙන්කි මෙතනට ඇවිල්ලා හිටියත් කෝරියාචන් වෑන් එකක නැගලා යන්න යනවා අයාලට ගෙදර යන්න කියලා. කෝරියාචන්ගේ තාත්තගේ කාර් එකට ලියකියවිලි නැහැ කියලා බෙන්ජමින් එක පොලිසියට අරගෙන යන්න තමයි හදන්නේ. කෝරියාචන් කෝරා වෙන්කි දෙන්නවත් වැඩිය ගණන් නොගෙන ගෙදර ඇතුළට යනවා විවේක ගන්න කියලා. කෝරියාචන් දකිනවා එයාගේ දුවගේ කකුල බැන්ඩේජ් කරලා තියෙනවා. ඉතින් මේ සිද්ධිය ගැන දුවගෙන් අහද්දී කෝරියාචන්ට දැනගන්න ලැබෙනවා කෝරියාචන්ගේ වයිෆ්ට අලුත් ෆාදර් ගෙදරට ඇවිල්ලා කරදර කරන්න හදලා තියෙනවා කියලා. ඉතින් මෙතනදී කෝරියාචන්ගේ බිරිඳයි දුවයි එකතු වෙලා ෆාදර පහර දීලා තියෙනවා. ෆාදර් දුවට ගහපු පහරක් නිසා පඩිපෙනෙන් වැටලා තමයි දුවගේ කකුල කැඩලා තියෙන්නේ. මේ දෙන්නට කරදරයක් වෙන්න කලින් වික්ටර්විත් මෙයාලව බේරගෙන තියෙනවා. කෝරියාචන්ගේ බිරිඳ කෝරියාචන්ට කියනවා ඉවසලා වැඩ කරන්න කියලා. ඒ වගේම කෝරියාචන් එක විරසකව හිටපු වික්ටර පොලිසියෙන් පහර දීලා තියෙනවා එයාලට විරුද්ධව පෙස්සමක් ගැව්වට. කෝරියාචන්ගේ බිරිඳ කෝරියාචන්ට කියනවා වික්ටර්ව බලන්න යන්න කියලා. කෝරියාචන් වික්ටර්ව බලන්න යනවා. ඉතින් කෝරියාචන් වික්ටර්ව බලන්න ආපයක් ගැන වික්ටර්ගේ අම්මට බව ගොඩක්ම සතුටුයි. පහර කෑමට ලක් වෙලා ඉන්න වික්ටර්ගේ කන්බරයක් පැල්ලා ගිහින් තමයි තියෙන්නේ. වික්ටර් කෝරියාචන්ට එයාට පොලිසියෙන් පහර දුන්නු විදිය විස්තර කරලා කියනවා. කෝරියාචන් වික්ටර්ට ප්‍රතිකාර කරනවා. එයා වෙන්කෙවයි කෝරවයි මග අරින්න පටන් ගන්නවා. කෝරියාචන් වික්ටර්ට කන් අහින්නේ නැති නිසා කනට දාන මැෂින් එකක් පවා අරගෙන දෙනවා. කෝරියාචන් එයාගේ දේපල වගා ඉඩම් සේරම විකුණනවා නඩු කියන්න ඉන්දියාවේ ඉන්න හොඳම ලෝයව අල්ලන්න කියලා. ඉතින් කෝරියාචන්ගේ බිරිඳ පවා දුකෙන් ඉන්නේ කෝරියාචන් වැටලා ඉන්න තත්ත්වය ගැන. ගමේ අය පවා කතා වෙනවා කෝරියාචන් දැන් බය වෙලා තමයි ඉන්නේ කියලා. මේ අතරේ අලුත් ප්‍රොමෝෂන් ලිස්ට් එකට අයිජී ජෝසප්ගේ නමත් නිර්දේශ වෙලා තියෙනවා. ගොඩක් කල් වර්කිවයි කෝරවයි මග අරපු කෝරියාචන් එයාලට දවසක් කතා කරලා හම්බෙන්න එන්න කියලා කියනවා. වර්කිසය අමනාපෙන් ඉන්නේ කෝරියාචන් එයාලව මග අරපු එකට. කෝරියාචන් එයා කරපු දේ කියන්න පටන් ගන්නවා. ඒකම නිවුස් වලට පෙන්නවා කේරළ ප්‍රදේශයේ මහාමති ඉල්ලාස් වෙලා කියලා. ඉතින් මේකට හේතු වෙලා තියෙන්නේ කෝරියාචන්. කෝරියාචන් මෙයාලට කියනවා සේනාධිපතිව පරාද කරන්න ඕන නම් මුලින්ම රජතුමාව පරාජය කරලා ඉන්න ඕනේ කියලා. කෝරියාචන් හිරේ ඉන්නකොට මහාමති ආනන්ද්ගේ පක්ෂම එයාට විරුද්ධව වැඩ කරන මන්ත්‍රී කෙනෙක් සෙට් වෙනවා. එයා කියන විදියට ඇමතිගේ හොර වංචා කරපු අපරාධ 12ක ෆයිල් සාක්ෂි එයාල ළඟ තියෙනවා. ඒවා එළියට දැම්මොත් ආණ්ඩුව විතරක් නෙමේ පක්ෂම නැත්තරම නැති වෙනවා කියලා මේ මන්ත්‍රී කෝරියාචන් එක කියනවා. ඉතින් මන්ත්‍රී කියන විදියට පක්ෂ විනාශ වෙන නොදී එයාලා හදන්නේ මහාමතිව පන්නන්න. ඉතින් මේක ක්‍රියාත්මක කරන්න නම් මුලින්ම සාක්ෂි ගැන පක්ෂයටයි විරුද්ධ පක්ෂවලයටයි දැනුම් දෙන්න ඕනේ. ඊට පස්සේ මැති අමුතු සෙට් එක එයාලගේ පැත්තට නම්ම ගන්න ඕනේ. මේකට අකමැති අය පවා සල්ලි දීලා නම්ම ගන්න ඕනේ කියලා මන්ත්‍රී කියනවා. හැබැයි ඒක කරන්න නම් අපිට ස්පොන්සර් කෙනෙක් ඕන වෙනවා කියලත් මන්ත්‍රී කියනවා. ඇමති වැට්ටුවොත් අයිජීව වට්ටන්න පුළුවන් නිසා කෝරියාචන් මේකට වියදම් කරන්න කැමති වෙනවා. ඉතින් කෝරියාචන් ඉඩම් විකුණන්නේ මේකට වියදම් කරන්න හිතාගෙන. කෝරියාචන් හිරේ ඉඳලා ගියාට පස්සේ මන්ත්‍රී සෙට් එක ආනන්ද ඇමතිට විරුද්ධව තියෙන සාක්ෂි එයාට පෙන්නනවා. ඉතින් ඒ වගේම මන්ත්‍රීලා කෝරියාචන්ට කියනවා ඔයා වියදම් කරන සල්ලි මේ වැඩේ ගැස්සුනොත් නැති වෙලාම යනවා. ඒ නිසා හොඳට කල්පනා කරලා අපිට තීරණයක් දෙන්න කියලා.
ඉතින් රිස්ක එකක් අරගෙන තමා කූරියච්චන් මේ වැඩේට බැහැලා තියෙන්නේ. කූරියච්චන් සල්ලි දුන්නට පස්සේ කුංජි ෆ්‍රැන්සි පෝල් කියන මන්ත්‍රීලා ගාන්ට වැඩේ කරලා මහ ඇමතිව ඉල්ලා අස්වන තැනට වැඩ සිද්ධ කරලා තියෙනවා. ඉතින් මේ සේරම හොර රහසේ කරපු නිසායි කූරියච්චන් හැමෝම මගහැරලා ඉඳලා තියෙන්නේ. කූරියච්චන් දැන් ආයෙම වැඩ පටන් ගන්නවා. එයා නොසන්ඩාල ෆාදර්ට ඇටකඩු කැඩෙනකම් සුපිරියටම පහර දෙනවා. කූරියච්චන් උදව් කරපු කුංජි මහමැති වෙනවා. කුංජි පොරොන්දු වුණු විදියට ජෝසප්ලා තහනම් කරපු කූරියච්චන්ගේ සේරම දේවල් කූරියච්චන්ට ලැබෙනවා. ඒ වගේම අයිජි ජෝසප්ගේ උසස් වීම සේරම අහෝසි කරලා එයාව වෙනම අංශයකට මාරු කරනවා එයාට තිබ්බ චෝදනා නිසා. කූරියච්චන් උජාරුවෙන් ජෝසප් ළඟට ගිහින් කියනවා, මම කියවනේ ඔයා මට කරපු හැමදේම ඔයාට ආය ලැබෙයි කියලා. කූරියච්චන් ඊළඟට යන්නේ බෙන්ජමින් ළඟට. එයා බෙන්ජමින් ළඟ වාහනය නතර කරලා වික්ටර්ට කියනවා, මම අරුවට පාර මැද දැන් ගහන්න යන්නේ. දැන් මම ඔයාට රත්තරන් අවස්ථාවක් දෙනවා මුල්ම පාර ඔයා ගහන්න කියලා. ඉතින් වික්ටර් ගිහින් බෙන්ජමින්ගේ කනහරා සුපිරිම පහරක් දෙනවා. ඊළඟට කූරියච්චන් වාහනෙන් බැහැලා පොලිස් නිලධාරීන් සෙට් එකටයි බෙන්ජමින්ටයි හොඳටම පහර දීලා බෙන්ජමින්ට කියනවා, උඹ මෙතනින් බඩගාගෙන ගිහින් හරි කමක් නැහැ, අපේ තාත්තගේ වාහනේ රෑවෙද්දී ගෙදරට එන්න ඕනේ කියලා. ඔන්න ඉතින් හිටපු මහ ඇමති ජෝසප්ව ගෙන්නලා එයා ළඟ තියෙන රත්තරන් කළු සල්ලි ප්ලේස් එකකට මාරු කරන්න හදනවා. ජෝසප් කියනවා, මගේ වත්තට ඒවා ගෙනියන්නම් කියලා. ඉතින් මහ ඇමති කාර්යාලේ ඉන්න කෙනෙක්ගෙන් මේ සිද්ධිය ගැන ඔත්තුවක් දූෂණ වැටලීම් එකටයි කූරියච්චන්ටයි යනවා. වැටලීම් මාන්සෙන් ජෝසප්ගේ වාහනේ පස්සෙන් යද්දී කූරියච්චන් ජෝසප්ගේ වාහනේ ඉස්සරහට ඇවිල්ලා රෝදෙර වෙඩි තියලා චන් බඩු එක්කම අල්ලලා දෙනවා. නව මහ ඇමති ජෝසප්ට කියනවා, ඔයාගේ ජොබ් එක බේරන්නම් හිටපු මහ ඇමතිගේ දේවල් තමයි අහුනේ කියලා පිළිගන්න කියලා. ඒත් ජෝසප් කියනවා ඒ සේරම එයාගේ කියලා එයා කැමති නැහැ හිටපු මහ ඇමතිව පාවලා දෙන්න. මේ සිද්ධියෙන් ජෝසප්ගේ වැඩ තහනම් වෙනවා. ඔන්න ඉතින් පක්ෂය ඇතුලේ ගැටුමක් තියෙන නිසා දිල්ලියෙන් එනවා මේ ප්‍රශ්නේ විසඳන්න කියලා. දිල්ලියේ පක්ෂ නායකයා හිටපු මහ ඇමතිටයි නව මහ ඇමතිටයි කියනවා, ඔයාලා අතර තියෙන කෝලාහලය නවත්ත ගන්න කියලා. හිටපු මහ ඇමතිතුමාව දිල්ලියට ගෙනල්ලා එයාට කැබිනට් අමාත්‍ය ධූරයක් දෙනවා කියලා තමයි දිල්ලියේ මහ ඇමති කියලා තියෙන්නේ. ඉතින් හිටපු මහ ඇමති නව මහ ඇමතිට කියනවා, මං දිල්ලි වලට යන්න පොරොන්දු වෙනවා, හැබැයි ඔයාලා මට උදව්වක් කරන්න ඕනේ කියලා. නව මහ ඇමතිටත් ඕනේ හිටපු මහ ඇමතිව දිල්ලි වලට පිටත් කරලා යවන්න. හිටපු මහ ඇමති නව මහ ඇමතිගෙන් ඉල්ලන්නේ පාලාවල කූරියච්චන්ගේ කතාව ඉවර කරන්න තමයි අපි හදන්නේ, ඒකට පොලිසිය මැදිහත් කරන්න එපා කියලා. ඉතින් නව මහ ඇමති මේකට කැමති වෙනවා. පාලාවල තියෙන උත්සවයක් දවසක අයිජි හදන්නේ හිරේ ඉන්න මැරියෝ සෙට් එකක් ගෙනල්ලා කූරියච්චන්ගේ පවුලේ ඇවයි කූරියච්චන්වයි මරලා දාන්න. ඉතින් උත්සවයේ දවසේ මේ දරුණු මැරයා කූරියච්චන්ගේ හිතවත් කීප දෙනෙක්ටම පිහියෙන් අනිනවා. කූරියච්චන් එයාගේ හිතවත් අයට කියනවා, තුවාල වුණ අයව ඉක්මනින්ම හොස්පිටල් එකට අරගෙන යන්න කියලා. ඊට පස්සේ කූරියච්චන් මේ දරුණු මැරයන්ට ඉතාමත් දරුණු විදියට පහර දෙන්න පටන් ගන්නවා. ඉතින් මේ දරුණු මැරයෝ සෙට් එක කූරියච්චන්ගෙන් ගුටි කෑවට පස්සේ අයිජි ජෝසප් කූරියච්චන්ට පහර දෙන්නේනවා. කූරියච්චන් අයිජි ජෝසප්ටත් නැගිට ගන්න බැරි වෙනකම් පහර දීලා කියනවා, මම දැන් මේක නවත්තනවා, ඉස්සරහට මේක නවත්තනවද නැද්ද කියලා තීරණය ගන්න ඕනේ ඔයා කියලා කූරියච්චන් කියනවා. ඉතින් මේ විදියට දවස් ගෙවිලා යද්දී අයිජි ජෝසප් ළඟ තිබුණු රත්තරන් කේස් එකට එයාට බන්ධනාගාරයට යන්න සිද්ධ වෙනවා. ඒත් එකම අපිට පෙන්වන්නේ කූරියච්චන් වික්ටර්ව යවනවා මහ ඇමති කුංජිගාවට. කූරියච්චන් මහ ඇමති කුංජට සල්ලි දෙන එක වීඩියෝ කරලා තමයි තියෙන්නේ. ඒ වගේම කූරියච්චන් මහ ඇමතිට ලියුමක් කියවලා දෙනවා, මගෙන් ඔයාට නැතත් ඔයාගෙන් මට ලැබෙන්න තියෙනවා, ඒක ජීවිත කාලෙටම උණු ගැරන්ටි එකක් කියලා මේකේ ලියලා තියෙනවා. අයිජි ජෝසප් බන්ධනාගාරයට අරගෙන එන දවසේ මෙතෙන්ට කූරියච්චන් ඇවිල්ලා ඉන්නවා. අයිජි ජෝසප් කූරියච්චන්ට කියනවා, මේක මෙතනින් ඉවරයි කියලා හිතන්න එපා කියලා. එතකොට කූරියච්චන් කියනවා, මං කොහෙත් මෙහෙම හිතන්නේ නැහැ, මේක පොඩි විරාමයක් විතරයි කියලා. ඔයා බන්ධනාගාරයට වෙලා විවේක ගන්න, මං එළියට වෙලා විවේක ගන්නම් කියලා කූරියච්චන් කියනවා. ඉතින් මේ විදියට තමයි මේ සුපිරි මූවී එක අවසන් වෙන්නේ. වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් හා යෝජනා යටින් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. එහෙනම් අලුත් මූවී එකකින් හම්බ වෙනකන් ගිහින් එන්න. ඔයාලට සුබම සුබ දවසක් වේවා.